රුසියාව විසින් දියත් කරන ලද යුක්‍රේනයට එරෙහි යුදමය ක්‍රියාමාර්ගයේ වහා නතර කරන ලෙස ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයේ විසින් රුසියාවට නියෝග කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යටතේ පවතින එම යුද අධිකරණයේ ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් යුක්‍රේනය සිය ප්‍රසාදය පළ කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණේ. ඒ අනුව අදාළ නියෝගය සිය රටේ සාමාන්‍ය ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඵලදායී වනු ඇති බවද යුක්‍රේනය විසින් සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට රුසියානු ආක්‍රමණය හේතුවෙන් යුක්‍රේනයෙන් මිලියන 3කට අධික ජනතාවක් සරණාගතයන් ලෙස පිටව ගොස් ඇති අතර තවදුරටත් යුක්‍රේනයේ කියෙව් ඇතුළු ප්‍රධාන නගර වෙත රුසියානු ප්‍රහාර එල්ල වෙමින් ඇති බවයි විදේශ වාර්තා සඳහන් කළේ. මේ අතර යුක්‍රේනයේ දකුණු නගරයේ වන මරියුපෝල්හි රංගශාලාවකට සහ තටාකයකට බෝම්බ හෙලා ඇති බවට යුක්‍රේනය විසින් රුසියාව වෙත චෝදනා කර තිබෙනවා. මරියුපෝල්හි පිහිටි එම රංගශාලාව තුළ ඒ වන විටත් ගැබිනි කාන්තාවන් සහ ළමුන් ඇතුළු සිවිල් වැසියන් සිය ගණනක් රුසියානු ප්‍රහාරවලින් බේරීම පිණිස සැඟව සිට ඇති බවද විදේශ මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් රුසියානු ආරක්ෂක මාත්‍යංශය විසින් එම ගොඩනැගිල්ලට ප්‍රහාර එල්ල කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර අන්ත දක්ෂිණාංශික යුක්‍රේන මිලිෂියාවක් වන අසෝව් බල ඇණිය විසින් එය පුපුරවා හැර ඇති බවට රුසියාව විසින් යුක්‍රේනය වෙත චෝදනා කර තිබෙනවා. මේ අතර පවතින අර්බුදයේ හමුවේ ඇමරිකාවේ කොංග්‍රස් මණ්ඩලයේ ඇමතීමට යුක්‍රේන ජනාධිපති වොලදිමීර් සෙලෙන්ස්කී හට අවස්ථාව හිමි වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. එමෙන්ම ඊට පෙර ආතුව යුක්‍රේන ජනාධිපතිවරයා විසින් කැනේඩියානු පාර්ලිමේන්තුවද අමතා ඇති බවටයි විදේශ වාර්තා සඳහන් කළේ. රුසියානු හමුදාව විසින් වටකරනු ලැබූ යුක්‍රේනයේ කේව් අගනුවර සිටින යුක්‍රේන ජනාධිපතිවරයා වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ කොංග්‍රස් මණ්ඩලය අමතා තිබෙනවා. ඒ අනුව යුක්‍රේන ජනාධිපතිවරයා හට මිලස ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය මෙන්ම කැනඩා පාර්ලිමේන්තුව ඇමතීමට අවස්ථාව උදා වීම සුවිශේෂී සිදුවීමක් බවද බටහිර මාධ්‍ය වාර්තා කරනු ලැබුවා. මේ අතර එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් රුසියානු නායක ව්ලැඩ්මීර් පුටින් යුද අපරාධකරුවෙකු ලෙස නම් කර තිබෙනවා. ඒ හේතුවෙන් දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික අතතීන් තවදුරටත් උත්සන්න වී ඇති බවයි විදේශ වාර්තා සඳහන් කළේ. මේ අතර රුසියානු ආක්‍රමණයේ හේතුවෙන් අසරණ වූ යුක්‍රේනයට ඇමරිකානු ඩොලර් බිලියන 13.6ක ආධාර පැකේජයක් ලබා දීමට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් පියවරගෙන තිබෙනවා. එමෙන්ම එම ආධාර පැකේජය ලබා දීමට ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේද අනුමැතිය හිමි වී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව එම ආධාර පැකේජය මානුෂීය ආධාර වශයෙන් යුක්‍රේන වැසියන්ට ලැබෙන ඇති බවද විදේශ මාධ්‍ය වාර්තා කළා. මේ අතර යුක්‍රේනයට එරෙහිව ගනු ලැබූ හමුදා ක්‍රියාමාර්ගයේ හේතුවෙන් රුසියාව දිගින් දිගටම ජපානයේ අප්‍රසාදයට පත් වී ඇති බවත් ජපානයේ රුසියාවට තවත් සම්බාධක පැනවීමක් සිදු කර ඇති බවත් බටහිර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ අනුව ජපානයේ විසින් රුසියාවට පනවා ඇති සම්බාධක හේතුවෙන් රුසියාවට ඉලෙක්ට්‍රොනික උපාංග ආනයනයක් සිදු නොවන බවත් පරිගණක ආදිය සහ ඒවායි උපාංගද රුසියාවට ලබා දීම අතිරුවා ඇති බවත් විදේශ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනු ලැබුවා. මෙවැනි වැදගත්කමක් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.